සම්මා සම්බුදු සරණයි ඔබ සියලුම දෙනාට. සැබෑ නායකයා යනු කවරෙක්ද? ඔහුට තිබෙන්නා වූ නායකත්ව ලක්ෂණ කුමන ආකාරද? ජයමග නියමු වැඩසටහන තුලින් අපි නිර්මාණය කරන්නේ සැබෑ බෞද්ධ ගති ලක්ෂණ තිබෙන්නා වූ දසරාජ ධර්මයෙන් පිරිපුන් සැබෑ බෞද්ධ නායකයන්. ඒ සඳහායි අප නායක ස්වාමීන් වහන්සේ නිතිපතා අපට අනුශාසනා සිදු කරන්නේ. මා සෙනසුරාදා දිනේ තරුණයන් වෙනුවෙන් කියන්නා වූ කියමනක් තිබෙනවා. තමසෝ මා ජ්‍යෝතිර්ගමය. අඳුරෙන් ආලෝකයට මා රැගෙන යන්න. අඳුරෙන් ආලෝකයට රැගෙන යා මේ කාර්යභාරය සාමාන්‍ය මිනිසෙකුට කළ හැකි දෙයක් නොවේයි. ඒ සඳහා උතුම් මිනිසෙක් විය යුතුයි. ජයමග රූපවාහිනිය නිර්මාණය කරන්නේ එවන් උතුම් මිනිසුන්. අද දවසේදී ජයමග ප්‍රත්‍යවේක්ෂාව සඳහා උතුම් ධර්මදායකත්වය චින්තා විමලරත්න මහත්මියගේ ස්වාමි පුරුෂයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. එසේනම් මාගේ මේ පාද නමස්කාර පූර්වක ගෞරවනීය ආරාධනය අප නායක ස්වාමින්ද්‍රයන් වහන්සේටයි. ජයමග නියමු වැඩසටහනට අදාළ ජයමග ප්‍රත්‍යවේක්ෂාව ඔබ අප කෙරෙහි කරුණාවෙන් ආරම්භ කරන ලෙස අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. ධර්මස්සනට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාර කියන තුනතාව. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං. ආම භන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිතරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදී තබ්බං. ආම භන්තේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා.
ධම්මසවනකාලෝ අයං භදන්තා ධම්මසවනකාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස විවිච්ච කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං ප්‍රථම ධානං උපසම්පජ්ජ විහෙරති ති සද්දබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා මේ ජීවිතය නිවැරදි කර ගැනීම සඳහා අපි නිබඳව නිරතුරුව කටයුතු කරන්නට ඕනේ හැම මොහොතකම වගේ ඒ පිළිබඳව අධික සිහියකින් යුක්තව කටයුතු කිරීමේ වගකීමක් අපි හැම දෙනාටම තියෙනවා විශේෂයෙන් ජයමග මූලිකම වෙන පිරිසට නැත්තම් නියම පිරිසට තමයි අද දවසේ අපි ඒ පිරිස ආරමුණු කරගෙන තමයි සෙන්සුරාදා දවසේ අපි ගොඩක් දුරට සාකච්ඡා කරන්නේ ඉතින් මේ පිළිබඳව වැඩපිළිවෙලක් අපි නිර්මාණය කරගමු කියන එක ගැන කාගෙත් අදහස තියෙනවා ඒ පිළිබඳව අවශ්‍ය කරන වැඩ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා කොහොමද මේ නායකත්ව පුහුණු වැඩසටහන කියලා මූලික වශයෙන්ම මතක් කළ යුතුම කාරණාවක් තියෙනවා අපේ පින්වත්නි හැමදෙනාම හිතන්නට ඕනේ මේ විවේකය ගැනයි අපි කතා කරමින් ඉන්නේ විවේකය කියන එක මානසික විවේකය කියන එක අපේ විශේෂයෙන්ම අපේ තරුණ අය නැත්නම් අපේ නියමුවන් නායකයන් බෝධිසත්ව ගුණෝපේත අන් අයට උදව් කරන්න බලාගෙන අන් අයවත් ඈතර කරගෙන තමනුත් ඈතර කර වෙනවා කියන අදහසින් යුක්තව ශ්‍රාවක බෝධියෙන් හෝ නිවන් දැකීම සඳහා නමුත් කරුණා මෛත්‍රියෙන් යුක්තව අන් අය ගැනත් හිතමින් කටයුතු කරන මේ හැම කෙනෙකුටම මේ විවේකය කියන එක අවශ්‍යයි ඒක මානසික විවේකය කියන එක අපේ මනස අපේ සිත හැම වෙලාවකම වගේ සතුට ඇති වෙන තැනක රැඳෙන්න බලනවා කියලා මම කියලා තියෙනවා. ඒක කවුරුත් දන්නවා. ඒක අපි ඔක්කොම දන්න ප්‍රකට කාරණාවක්. විශාල වශයෙන් අපි උත්සාහ කරනවා ලොකු සතුටක් තියෙන තැනක රැඳෙන්න. ඒක හැටියක්. ඒක හරියට පල්ලෙහාට වතුර ගලනවා වගේ. හරිද? වතුර තියෙන තැනකින් පහළට ගලන එක ස්වභාවයක්. ඒ වගේ හිත සතුට තියෙන තැනට ගලාගෙන යන එක ස්වභාවයක්. හැබැයි හිත ගලාගෙන යන්නේ දන්න සතුට තියෙන තැනකට. නොදන්න තැනකට යන්න එයාට බෑ. ඒ සතුට විඳලා තියෙන්න ඕනේ. නිවන් දකින්නවා කියලා කියන්නේ දුක් නොවිඳින අතිවිශාල සතුටක් තියෙන තැනක් ඒ කියන්නේ. ඒ කියලා කියන්නේ මේ විදිහේ සතුට වගේ එකක් නෙවෙයි. ඒක නිර්ආමිස සතුටක්. ඒ වගේම ඒක දුක් නැතිවීමේ සතුටමයි. හිත සතුට හොයාගෙන යනවා වගේම දුක් ආපුවාම ඒ දුක් නැති කර ගැනීමේ අධික වීරයක යෙදෙනවා. දුක් නැති තැනකට පැනගන්න හදනවා අදුක්ක අසුක තැනක වාසය කරන්නෙත් නැහැ. දුක් තියෙනකොට දුකත් නැති සැපත් නැති තැනක් ගැන ප්‍රාර්ථනා කරන බව ඇත්තයි. නමුත් දුකත් නැති සැපත් නැති තැනක ඉන්න හිතට ලෑස්තියක් නැහැ හිත හැම වෙලෙම බලන්නේ වැඩියෙන්ම සතුට තියෙන තැනකට පැනගන්න හැම වෙලෙම බලන්නේ ලොකුම සතුට තියෙන තැනකට පැනගන්න ඉතින් මේ වෙනකන් ජීවිතේ ලැබපු යම් යම් සතුට වීම් තියෙනවද සහ ලැබිය හැකි කියලා අහලා තියෙන අනුමාන වශයෙන් දන්නා වූ යම් යම් සතුටු වීම් තියෙනවද පින්වත්නි අන්න ඒවා ඔස්සේ රැඳෙන්නට බලනවා හැම වෙලෙම ඒ තැන් වල ඒ තැන් පිළිබඳ ඉව අල්ලනවා එබිකම් කරනවා මේ සතුට නොලැබුණහොත් හැම වෙලෙම දුකටපත් වෙන බව අපි දන්නවා සතුට ලැබිලා තියෙද්දිත් පින්වත්නි ඒ සතුට නැති වෙයි කියලා බයක ඉන්නවා සතුට ලැබිලා තියෙද්දිත් ඒ සතුට නැති වෙයි කියලා අධික බයක වාසය කරනවා
මෙන්න මේ ලක්ෂණ අපි අත්දකිනවා මේ හිතේ. මේ හිතේ තියෙන ස්වභාවය ඒක. එතකොට සතුට ලැබුණත් නැති වෙයි කියලා බයක් තියෙන හැම්බෙලෙම සතුට නොලැබුණත් සතුට හඹාගෙන යන දුක් ලැබුණොත් දුක් නැති කරගන්න හැම්බෙලෙම උත්සාහ කරන වැඩේ ඇරෙන්න මං අහන වෙන මොනවද අපි කරන්නේ සතුට ඇති වෙලා නම් නැති වෙයි කියලා බයේ තියෙන සතුට රැකගන්න බලන සතුටකුත් දුකක් නැති තැනක නම් ඉන්නේ සතුටම හොයාගෙන යන්න හදන සතුට පැත්තරම ඇදී 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 උපක්‍රම හොය හොය ඒ සතුටෙහි ඇලි ගලි වාසය කරන එක ඒ සතුටම හොයාගෙන යන්න හදන දේ දෙක ඊළඟට දුක් නම් ඇති වෙලා තියෙන්නේ ඒ දුක් නැති කර ගැනීම සඳහා අධිකතරව දඟලන ගතිය හැරෙන්නට වෙන මොනවද කරන්න කියන්නේ හිත ඔව අරමුණු කරගෙන තමයි කරන ඔක්කොම කරන්නේ ආය කියනවා මම ජීවිතේ කරන ඔක්කොම කරන්නේ දුක් නැති කරගෙන දුක් නැති කිරීම සඳහා ඊළඟට සතුට හෙවීම සඳහා තියෙන සතුට රැක ගැනීම සඳහා කියලා කිව්වොත් ආය කියන්න දෙයක් නැහැ හැම නිමේෂයකම උදේ ඉඳන් හැන්දෑ වෙනකන් නිදාගන්න මොහොත දක්වා මේ කාරණා තුනෙහි යෙදෙමින් ඉන්නවා. කොහේ හරි තැනක කායික දුකක් ඇති වෙනවා නම් ඒ දුක නැති කිරීමට උත්සාහ කරනවා. ඊළඟට ඒ දුක නැති වෙලා දුකක් නැති සැපත් නැති මධ්‍යස්ථ තැනකට ආවොත් ඒක සැප කර ගැනීමට උත්සාහ කරනවා. කොයි හරි ලාක මානසික දුකක් ඇති වුණොත් ඒක නැති කරගන්න උත්සාහ කරනවා. මානසිකවත් මධ්‍යස්ථ තැනකට ආවොත් ඒක සැප කරගන්න උත්සාහ කරනවා. සතුට කරගන්න උත්සාහ කරනවා. සෝමනස්සය කරගන්න. සෝමනස්සය සතුට ලැබුණොත් සැප ලැබුණොත් ඒක රැකගන්න උත්සාහ කරනවා. ඒක රැකගන්න බැරි වෙයි කියලා බයෙන් වාසය කරනවා. මෙන්න මේ කාරණා ටික තමයි මේ ජීවිතේ වැඩ කරනවා කියලා ඔකෝම කරන්නේ. බඩගිනි වෙනොත් දුකයි කියලා දන්නා. එහෙනම් බඩගිනි නැති කර ගැනීම සඳහා කටයුතු කරනවා. එතකොට අසනීපයක් වුණොත් දුකයි කියලා දන්නවා. ඒවා නැති කරගන්න කටයුතු කරනවා. හැදුනොත් ඒක සුව කරගන්න හදනවා. ඊළඟට ඉඳගන්න තැනක් නැත්නම් ඉඳගන්න තැනක් හොයාගන්න උත්සාහ කරනවා. ඒකෙන් සැප ලැබෙනවා. එතකොට ආදරය වැනි දෙයක් නොලැබුණොත් ඒක ලබා ගන්න උත්සාහ කරනවා. ඒක නැති වෙයි කියලා බයෙන් ඉන්නවා. ලැබුණාම නැති වෙයි කියලා බයෙන් ඉන්නවා. ලැබුණාම ඒක රැකගන්න උත්සාහ කරනවා. නොලැබී තියෙනවා නම් ලබා ගන්න උත්සාහ කරනවා. ඒක නිසා දුකක් ඇතිනොත් ඒ දුක නැති කරගන්න උත්සාහ කරනවා. මේවා තමයි මම මුළු දවසේම කර කර ඉන්නේ. හැම වෙලේම මේ වැඩේ කරනවා. මේ වැඩේ කරන්නේ කාත් එක්ක එකතු වෙලාද? මේ වැඩේ කරන්නේ පින්නත්නේ මේ අපි කිව්වොත් මේ සටන එහෙම නැත්නම් අපි කිව්වොත් මේ ක්‍රීඩාව සිද්ධ කරන්නේ පංච උපාදානස්කන්ධයත් එක්කයි. මේ දුක් නැති කරගන්න හදන්නේ නැති දුක් ආපුහම ඒව නැති කරගන්න හදන්නේ ඊළඟට දුක නැති වුණාට පස්සේ ඒක සතුට අධික සතුට බවට පත් කරගන්න හදන්නේ සතුටපත් තුනහම ඒක වෙනස් වෙන්න නොදී රැක ගන්න හදන්නේ මොනවයින් ලැබෙන සතුටද පංච උපාදානස්කන්ධයෙන් ලැබෙන සතුට අපේ පින්නත් නිපංච උපාදානස්කන්ධයේ ස්වභාවයක් තියෙනවා ඒ ස්වභාවය තමයි ඒක නිබඳව වෙනස් වෙන ගතිය මේ ලෝකේ කාටවත් වෙනස් කරන්න බෑ ඒ විතරක් නෙවෙයි ඒ වෙනස් වීම මට ඕන හැටියට සිද්ධ විය යුතුයි කියන තීරණය අපිට ගන්නත් බෑ. නිබන්ධව වෙනස් වෙන ගතිය මට වෙනස් කරන්නටත් බෑ. ඒ වෙනස් වීම මට ඕන හැටියට සිද්ධ විය යුතුයි කියන එක මට කිසිසේත්ම කිසිම ආකාරයකින් මට ඒ කියන තත්ත්වයට පත් වෙන්නට පුළුවන්කමක් ඇත්තෙත් නෑ. ඒ කියන්නේ ඒක ඒ වෙනස මට ඕන හැටියට සිද්ධ කරගන්න බෑ. අනිත් එක මේ වෙනස් වීම කියන එක හැම නිමේෂයකම සිද්ධ වෙන දෙයක්. ක්‍රමානුකූලව හෝ වෙනස් වෙනවා අපිට පේන දැනෙන ආකාරයෙන්. ඒක නිසා මේ හිතට පුදුමාකාර වැඩ ගොඩක් තියෙන්නේ. හැම වෙලෙම හරියට නිකන් අර ලහට ගේම්බෝ එකතු කරනවා වගේ. බලන්නකො වෙනදි. හරි. ඒකයි විවේකයක් නැති පින්නත් නේ අපිට ලහට ගෙම්බ එකතු කරනවා කියන එක දන්නව නේද ලහ කියන්නේ පෙට්ටියක් වගේ එකක්
මේකෙන් ගෙම්බන්ට පයින්ඩ පුළුවන්. කවුරුහරි එක්කෙනෙක් ගෙම්බෝ 12ක් 15ක් විතර මේකට එකතු කරනවා. ඒකට තමයි කියන්නේ දෙන්නේ කල්ලා දානවා. දානකොට 3 දෙනෙක් පයින්නවා. ඒ 3 දෙනා අල්ලා දාන්න ගියාම තව මේ පැත්තෙන් දෙන්නේ පයින්නවා. ඒ දෙන්න අල්ලා දාන්න ගියාම අර පැත්තේ 4 දෙනෙක් පයින්නවා. මේ විදිහට මේ කට්ටිය මේක ඇතුළට දාන්න බෑ. එක දෙයක් කරනකොට වෙන පැත්තක් වෙනස් වෙලා, ඒ පැත්ත හදනකොට තව පැත්තක් වෙනස් වෙලා, තව එකක් කොහොම හරි කරලා හදනකොට අර කලින් හදපු පැත්ත ආය වෙනස් වෙලා, ජීවිතේ හැටි ලොකු දුවගේ ප්‍රශ්න ටික විසඳනකොට වෙන්න පොඩි එකෙනාගේ ප්‍රශ්න වගේක් ඇවිල්ලා, ඒවා කොහොම හරි කරලා ආය විසඳනකොට වෙන්න අම්මගේ තාත්තගේ ප්‍රශ්න වගේක් ඇවිල්ලා, ඒවා විසඳනකොට රතු බිලක් ඇවිල්ලා, ඒ ඔක්කොම කරලා කොහොම හරි කරලා ඒවා විසඳගෙන බලනකොට මෙන්න ණයකාරයෙක් හොයන්න ඇවිල්ලා, එහෙම බලනකොට මෙන්න ගේ පැත්තක් මොන හරි වෙලා කඩාගෙන වැටෙන්න ගිහිල්ලා, මේ ඔක්කොම හදාගන්නකොට ශරීරයේ පණිවිඩයක් කියලා අසනීපයි කියලා. ඒ අසනීපත් හොඳ කරගෙන ඔක්කොම බලනකොට අර පැත්තෙන් ආය ලොකු දුවගේ ප්‍රශ්නයක් තිබුණා, ඒක ඇවිල්ලා. ඉතින් මේ වටේ යන ගතිය ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න වෙලාවක් නැහැ. මේ විදිහට කොටස් කොටස් අපි දුක් ඇති වෙන ඒවා දුක් නැති තත්යකට පත් කරගන්නටත්, දුක් නැතිව සැපත් නැතුව තියෙන අවස්ථා සැප බවට පත් කරගන්නටත්, සතුට බවට පත් කරගන්නට අවශ්‍ය කරන පරිසරය සකස් කරන්නටත්, ඒ සකස් කරගත්ත දේවල් නැවත නැති වෙන්නට නොදී රැකගන්නටත් අප්‍රමාණ අසාර්ථක උත්සාහයක් දරනවා ජීවිතේ. ඒකින්ද හරි වෙහෙසයි, හරි මහන්සි. ඕක තමයි ඇත්තම ඇත්ත කතාව. තේරුම් ගත යුතු ජීවිතේ කරන හැම වැඩකම තියෙන්නේ ඕක. ජීවිතේ කරන හැම වැඩකම තියෙන්නේ ඔන්න ඕක. ඒක අපිට කවමදාකවත් අමතක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක තමයි ලෝකෙහි තියෙන ඇත්තම තත්ත්වය, මිනිසුන් විඳින ඇත්තම පීඩාව. ඕක වෙන දෙයක් නෑ. ඒක නිසා වෙන්ම අපි ඉතාම දැඩි තීරණ වගේකට එන්න ඕන පින්නත්. ඒ මොනවාද? වෙන මොනවාක්වත් නෙවෙයි, මේ වෙහෙසකාරී තත්ත්වේ නැත මිදෙන්නට නම් මේ වැඩේ පොඩ්ඩකට නවත්තන්න ඕනේ. අපේ හිත මේ වැඩේ නවත්තලා විවේකයක් දෙන්න ඕනේ. ඉතින් මං කියනවා මේ අයට, එහෙනම් දුකටපත් වෙච්ච වෙලාවක ඒ දුකේම හිටියොත් කොහොමත් වෙහෙස නැති වෙන්නේ නැහැ. නැති වෙන්නේ නැත්තේ ඇයි? දුක කියන එක වෙහෙසකාරී තත්ත්වයක්. ඒ වගේම ඔන්න දුකත් නැති සැපත් නැති අවස්ථාවක නැවතිලා ඉන්න පුළුවන් නම් හරි. හිත ඒකට කැමති නැහැ. හරිද? හිත ඒකට කැමති නැහැ. එයාගේ වැඩේම සැප හොයන එක, සතුට හොයන එක. ඉතින් එතකොට ඒ සතුට නැති වෙයි කියලා බයෙන් ඉන්නවා. මේක නවත්වා ගන්නට බෑ. මේකට එහෙමනම් වෙනත් විකල්පයක් යොදන්න වෙනවා. මොකක්ද වෙනත් යොදාගන්න විකල්පය? අර මේ ලෝකේ තියෙන දේවල් ඉක්මනින් වෙනස් වෙන, පළුදු වෙන දේවල් මේ කාම වස්තුන් කියලා කියනවානේ. දැන් මේ සතුට හොයන්නේ ඒවයින් නොවන සතුටක් කොහේ හරි තියෙනවද කියලා හොයලා බලන්න වෙනවා. අන්න එතකොට තමයි අපිට හම්බෙන්නේ විවේකජං ප්‍රීති සුඛං කියන තැන. විවේකය නිසා ඇති වෙන ප්‍රීතිය. එහෙනම් මෙන්න මේ ඇත්ත తত্ত্বය දැනගෙන මේ පංච උපාදානස්කන්ධෙහි ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව වාසය කරන්න ඕන తত্ত্বයක් උදා කරගත යුතු තියෙනවා පින්වත්නි. ඒක උදා කරගත්තේ නැත්නම් එවැනි తত্ত্বයක් අපි අති විශාල වූ ගැටලුකාරී తত্ত্বයකට මුහුණ පානවා. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතා හොඳට තේරුම් ගන්න ඕනේමයි කිසිමම කිසි විදිහකින් අපිට පුළුවන්කමක් ඇත්තේම නැහැ පින්වත්නි. කිසිමම කිසි විදිහකින් පුළුවන්කමක් ඇත්තේම නැහැ. ඕකෙන් අත මෙදෙන්න ඒකට ඕන කරන ක්‍රම නැත්තම් ඒකයි පුහුණු කරන්නේ. අන්න බලන්න, හිතට විවේකයක් ඕනේ. අන්න ඒ විවේකය සඳහා ක්‍රම හොයනකොට අපිට හම්බ වෙනවා චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කර ගන්නට හේතු වෙන ක්‍රම දෙකක්. පළවෙනි එක අපි දන්න මූල ධර්මයක් අපි ක්‍රියාත්මක කරා
එතකොට අපේ මේ තරුණ පිරිස් මේවා මේ වෙන කෝණකින් මේ විදිහට බලන්න මේක දිහා මොකක්ද අපි ක්‍රියාත්මක කළ ක්‍රමවේදය අපේ පින්වත්නි අපි හොඳටම දන්නවා එක වැරක හිත උපදින්නේ එක තැනක විතරයි හරිද එක්වරක හිත උපදින්නේ එක තැනක විතරයි ඒක තමයි කාරණාව ඉතාම ප්‍රකටව තේරුම් ගන්න ඕනේ කියලා මම මතක් කරා මේ සතියෙම යම් කායික දැනීමකට හිත යොමු කරගෙන වාසය කරවුවොත් හිත වෙන කොහෙවත් යන්නේ නැහැ ඒ වගේම කායික දැනීම් රිදීම් තියෙන තැනකට නැතුව අර සැපත් නැති දුකත් නැති තැනක් තමයි හුස්ම කියලා කියන්නේ ඒක කායික ක්‍රියාවක් අන්නේ ක්‍රියාවට අපේ හිත යොමු කරගත්තොත් එහි දැනීම තුල හිටියොත් වෙනත් ඒක පුරුදු පුහුණු කරොත් අපේ හිතේ තියෙන ලක්ෂණයක් තියෙන විතක්ක චෛතසිකය කියලා කියන්නේ යම් අරමුණකට පුරුදු වුණොත් ඒ අරමුණ නැවත 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 නංවන කෘත්‍ය සිද්ධ කරන චෛතසික ධර්මයක්. ඒකට කියනවා විතක්ක චෛතසිකය කියලා. එතකොට අන්න ඒ ක්‍රියාව අන්න ඒ කෘත්‍ය සිද්ධ කරන මේ වැඩපිළිවෙල අපි තේරුම් ගත යුතුව තියෙනවා හොඳටම මේ එක දෙයක් එක දිගට පුහුණු කරවුවොත් ඔය දැනීම තුළ හිත ඉන්න පුරුදු කරොත් කාලානුරූපව අනිත් දේවල් දැනෙන්නේ නැතුව යන බව. අන්න එතකොට හිතට ලොකු විසඳුමක් මේ තියෙන්නේ කාම වස්තුන් වලට යන්න ඉඩක් නැහැ මේක හොඳට පුරුදු කරපුවාම. ආය මතක් කරනවා මම වෙනත් අරමුණු වලට යන්න ඉඩක් නැතුව හිර කරගන්නවා හිත. ඒ අරමුණේ හිත හිර කරගන්නවා කියලා කියන්නේ ඒක දුක් ඇති වෙන අරමුණක් නෙවෙයි. හිත ඒ අරමුණේ නවත්ත ගන්න පුරුදු වුණහම අර වෙහෙසකාරී ගතිය හිතට දැනෙන්නේ නැතුව යනවා. අය මේ මොකද අර අර තියෙන පීඩිත தත්ත්වය දැනෙන්නේ නැතුව යනවා. මේකට මම මෙන්න මෙහෙම කියන්නම් ඒ ඇති වෙන විවේකය මෙන්න මේ වගේ ඉතාම දඟ කියන දෙයක් අහන්නේ නැති මේ ඉල්ලන දේ දෙන්නම ඕන දුන්නට පස්සේ ඒක වීසි කරලා දාන ස්වභාවයක් තියෙන අපිත් මොකෝ පුංචි දරුවෙක් බලාගන්න ආයම්ම කෙනෙක් ඉන්නවා. එයාට ඉතින් හරි කරදරේ මෙයා ඉල්ලන ඉල්ලන දේ දෙන්න වෙනවා දුන්නට පස්සේ ඒක එපා කියනවා වීසි කරනවා ආය ඕන කියලා අඬනවා අපේ හිතේ වගේනේ. ඉතින් ඒ වගේ රදරුවෙක් වගේ ඉන්න මේ හිතේ ස්වභාවය මේ බලන් ඊට පස්සේ වෙන දේ විවේකේ ලැබුණා මොකද වෙන්නේ කියලා අර ආයම්මට ඉතින් හරි කිසි විවේකයක් නැහැ ඉතින් දැන් මේ ළමයා දඟලනකොට යාව නැවත දඟලන්නේ නැති වෙන්න තියාගන්න ඕන අඬනකොට ඉල්ලන ඒවා දේවල් දෙන්න ඕන ඒවා විසි කරපුවාම ඒ විසි කරලා එපා කියන වෙලාවට ඒක ඒ එපා කීම බාර ගන්න ඕන ආයේ ඒකම ඕන කෙනට ආය දෙන්න ඕන ඉතින් ওই වගේ කර කර ඉන්නකොට මේ අපි අපේ හිත ගැනත් එහෙමයි එහෙම ඉන්නකොට ළමයට නිින්ද යනවා කියලා හිතන්නකො පොඩ්ඩක් ළමයට හොඳටම නිින්ද ගියාම ළමයා ඒ වෙලාවේ මොකුත් ඉල්ලන්නේ නැහැ ඒ වෙලාවේ ළමයාගෙන් කරදරයක් නැහැ අන්න ඒ වෙලාවේ මේ ආයම්මට මං අම්මා කියලා කිව්වේ නැත්තේ මේක ආයම්මා කියලා ගත්තාම ඒ කියන්නේ ළමයා බලා ගන්න කෙනෙකුට ලොකු විවේකයක් ඇති වෙනවා ඒකත් එක්ක ලොකු සතුටක් ඇති වෙනවා යන්තම් කරදරේ ඉවරයි කියලා අන්න ඒ වගේ ඔසවාගෙන ඉන්න බරක් බිමින් තැබුවා වාගේ හරිද ධර්මයේ තියෙන උදාහරණ කීපයක් මම කියන්නම් මේ විවේකයේ ලබන වෙලාව ඒකාග්‍ර අරමුණක් හිත පුහුණු කරලා විවේකයේ ලබා ගන්නකොට බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අපේ පින්වත්නි හරි පුදුම කතාවක් ඒ කියන්නේ මේවා චුට්ටක් හිතන්න ණයක් ගත්ත කෙනෙක් පොලිය ගෙවගෙන ඉන්නවා හැම මාසෙම පොලිය ගෙවපුවාම මොකද වෙන්නේ මේ යන්තම් මේ මාසේ පොලිය ගෙවා ගත්තා කියලා සතුටක් තියෙනවා දැන් පොලිය ගෙවන්නේ කොහොමද කීකේ හිටියේ දැකපාටම හිතට ලොකු සතුටක් තියෙන යන්තම් මේ මාසේ පොලිය ගෙවා ගත්තා කියලා එහෙම වුණාට කොයි වෙලාවකවත් ණය බරෙන් නිදහස් වෙන්නේ නැහැ ඒ ණය බර හැමව තියෙන කොච්චර පොලිය ගෙවුවත් ණය බරෙන් නිදහස් වෙන්නේ නැහැ ඒ වගේ තමයි අපි කොච්චර මේ හිතට සැප දේවල් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ලබා දුන්නට කවදාකවත් ඒ සිත තෘප්තිමත් වෙන්නේ නැහැ. අද ලබා දුන්නොත් හෙටත් දෙන්න වෙනවා පොලිය ගෙවනවා වගේ.
හෙට ලබා දුන්නොත් කැමති දේවල් අනිද්දාත් දෙන්න වෙනවා. ඊළඟ දවසෙත් දෙන්න වෙනවා. ඉවරක් වෙන්නෙම නැහැ. ඉවරක් වෙන්නෙම නැහැ. එන්න එතන තමයි. අපි අවබෝධ කරගත යුතු තැන. ඉවරක් වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ ඉවරක් වෙන්නේ නැතික හරියට පොලිගේව ගෙව ඉන්නවා වාගේ. හැබැයි මේ කියන අවස්ථාවේදී හිත මුකුත් ඉල්ලන්නේ නැහැ. හරියට ණය බරකින් නිදහස් වුණා වගේ ස්වභාවයක් දැනෙනවා. ඒකෙන්ද ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. ඒ වගේම තමයි අසනීපයක් ඇදලා හිටියහම දැන් ওই ණය බරකින් නිදහස් වුණා වගේ කියන තියෙන ආසාවල් වලින් මොහොතකට සම්පූර්ණයෙන් අයින් වෙන හින්දා ඔය කියන ඒකාග්‍රභාවය පුරුදු කරපුවාම ඇති. එක තැනක හිත තියෙනකොට වෙන එක එක දේවල් වලට යන්න බෑනේ. ඒක පුරුදු කරලා තිබුණොත් එහෙමයි. නැට අසනීපයක් හැදුනා වගේ කියලා මම කියන්න හැදුවේ දෙවෙනි උදාහරණ විදිහට තියෙන උණක් ගැවුනොත් වෙනදා වගේ වැඩ කරගන්න බෑ. කට්ටිය දැක්කහමත් බොහොම අපහසුයි. ඇවිල්ලා කතා කරත් තරහ යන ගතිය තියෙනවා. නිදාගන්නමයි හිතෙන්නේ. ඒ වගේ තමයි තරහ කියන එක. තරහ ආපුවාම වෙනදා වගේ වැඩ කරන්න බැරි උණ ගැනුණා වගේ. එතකොට එහෙම අසනීපයක් හැදිලා තිබිලා ඒ අසනීපේ සම්පූර්ණයෙන් හොඳ වුණාම කොච්චර බරකින් නිදහස් වෙනවද, කොච්චර මානසික නිදහසක් තියෙනවද, අන්න ඒ වගේ කියලා සඳහන් කරනවා. මේ තරහ කියන එකෙන් මොහොතකට සම්පූර්ණයෙන් අයින් වුණාම ඊළඟට හිරේ විලංගුවේ වැටිලා ඉන්න කෙනෙක් හැම වෙලේම ප්‍රාර්ථනාව එළියට යන්න, නමුත් එයාට මේ කම්බි කුරු වශයෙන් යන්න බෑ. අනිත් අය එළියට ගිහිලා නිදහසේ අවශ්‍ය කරන වැඩ කටයුතු කරනකොට මෙයා එක තැනකට කොටු වෙනවා. අපේ හිතේ උපදින දරුණු නමුත් පව් සිද්ධ වෙන්නේ නැති නමුත් අකුසල් බර හැඟීමක් තමයි තීන මිද්දය කියලා කියන්නේ. හරි, මෙන්න මේ තීන මිද්දය පැහැදිලිවම අපි තේරුම් ගන්න ඕනේ. හිරේ විලංගුවේ වැටිච්ච කෙනෙක් වගේ තීන මිද්දය ආපු කෙනෙකුට පින්නත් නිදහසේ තමන්ට අවශ්‍ය කරන ඉලක්ක වලට යන්න බෑ. කම්මැලිකම අහිර කරලා තියෙන්නේ. හරිද, නිදා නැගිටින්න දෙන්නේ නැහැ නිදාගත්තොත් එහෙම. ඒ වගේ ඉඳගත්ත තැනකින් නැගිටින්න දෙන්නේ නැහැ. කාත් එක්ක හරි කතා කර හිටියොත් එතනම තමයි ඇඟටත් හරි අමාරුකම් තියෙනවා. මේ වගේ නොයේකුත් ආකාරයේ තත්ත්වයන් වලින් පීඩිත වෙච්ච තත්ත්වයක් තමයි තීන මිද්දේ කියලා කියන්නේ. හිතන්න එපා ඒක පොඩි දෙයක් කියලා. ඒක අපේ ජීවිතය අසාර්ථක කරන හරි ලොකු මේ මැලියන් වගේ එකක් හිතේ තියෙන. හැකිලෙනවා හිත. ඒක ඒක ආපුහාම හිත හැකිලිලා වගේ යන්න දෙන්නේ නැහැ. ඒක කාර්යක්ෂම වෙන්න දෙන්නේ නැහැ හිතට. වැටිච්ච තැන ඔහේ වැටි වැටි ඉන්න ස්වභාවයක් තියෙන්නේ. හුඟක් අයට මේ තීන මිද්දේ කඩා ගන්න බෑ. ඒ තීන මිද්දේ අයින් කරගන්න හයිය නැහැ. ඒකින්ද ඔහේ ඉන්න මැරෙනකම්ම වැටි වැටි ඉන්නවා. පුටුවක ඉඳගත්තුම නැගිටින්න හරි වෙලා යනවා. අමාරු ගති තියෙනවා. ඔළුව බර ගති තියෙනවා. කල් දාන ගති තියෙනවා. තමන් කළ යුතු වැඩ හැම වෙලේම කල් දාලා තියෙනවා. දවස් ගණන්, සති ගණන්, මාස ගණන් ඈතර සැලසුම් හදන එක විතරයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේ ලොකු ගැටලුකාරී තත්ත්වයක් තියෙන තත්ත්වයක් තමයි තීන මිද්දේ කියලා කියන්නේ. ඉතින් මේක හිරේ විලංගුවේ වටනවා වගේ. හිරේ විලංගුවේ ඉන්න කෙනෙකුට ඒක පාටම ඒ හිරෙන් අයින් වෙන්න අවස්ථාව ලැබුණොත් හිත පින්නත් නී කොයිතරම් ප්‍රීතියටපත් වෙනවද? අන්න ඒ වගේ තමයි මේ කියන විවේකී අවස්ථාව කියලා සඳහන් කරලා තියෙන මානසික ඒකාග්‍රතාවය ඇති වෙන වෙලාව ප්‍රබලව තීන මිද්දේ යට යනවා. තීන මිද්දේ යට යන හිත හරි කාර්යක්ෂමයි, හරි ප්‍රබාස්වරයි, හරිම අපූර්ව අත්දැකීමක්. ඒක ඇස් පියාගෙන භාවනා කර හිටියොත් එතන ආලෝකමත් ස්වභාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ මහා රෑක ඝන කරුවලක ඇස් දෙක පියාගෙන ඉන්න කෙනාට වටේ ලොකු එළියක් තියෙනවා වගේ. ඒ වගේ හරිම අපූර්ව අත්දැකීමකට එන්න පුළුවන්. ඒකත් එක්ක හිත බොහොම කාර්යක්ෂම වෙලා මේ නිදාගන්න හැම වෙන්නේ ඔය කියන මට්ටමටපත් වුණොත් එහෙම නිදාගන්නේ ගොඩක් අඩු කරන්න පුළුවන්. හිත ගොඩාක් විවේකී තත්ත්වයකටපත් වෙනවා පින්නත් නේ. ඒක බොහොම ගැඹුරු කාරණාවක්. ඉතින් ඒක අත්දකින්න උත්සාහ කරන්නට ඕනේ. තීන මිද්දය කියන එක ඒ වෙලාවට සම්පූර්ණයෙන් යටපත් වෙනවා. ඒක මහා ලාභයක්. ඊළඟට හිතේ තියෙන නොසන්සුන්කම කියලා කිව්වම හරියන එක හුළඟේ ලෙලෙන කොඩියක් වගේ. කොඩියට ඕන හැටට ඉන්න බෑ. හුළඟ එන එන පැත්තට හැරි හැරි ඒකට පටපටපටපට ගාලා ඒක ලෙලෙනවා වගේ. ඉතින් අන්න ඒ වගේ අපේ මේ ගැස්සෙන හිත හැම වෙලේම නොසන්සුන්,
ඒ නොසන්සුන්කම නිසා අපිට තියෙන අධික පීඩාවන් තියෙනවා. මේක හරියට විස්තර කරලා තියෙන ධර්මයේ ස්වාමියෙකුට අහුවෙච්ච මෙහෙකාරයෙක් වගේ කියලා. ඒ කියන්නේ ඒ මෙහෙකාරයව මෙහෙවන්න කවුරු හරි ඉන්නවනේ වැඩ කරන කෙනෙක්. එයාට වැඩ කරන්න බෑ. එයාට ඕන හැටියට එයා වැඩ කරන්න ඕනේ. එයාගේ ස්වාමියා කියන විදිහට දැන් මෙහාට එන්න කිව්වොත් එන්න ඕනේ, දැන් අරහෙට යන්න කිව්වොත් යන්න ඕනේ, දැන් ඇකිලෙන්න කිව්වොත් ඇකිලෙන්න ඕනේ, දැන් නැගිරින්න කිව්වොත් නැගිරින්න ඕනේ, දැන් බර උස්සයි යන්න කිව්වොත් බර උස්සයි යන්න ඕනේ. ඔය කියන ඔක්කොම කරන්නට ඕනේ. අන්න ඒ වගේ තමයි අපේ හිත නොසන්සුන්කමට අහුවෙච්ච හිත අපේ පාලනයක නෑ. උද්දච්ච කුක්කුච්ච කියන දෙකම ඒ වගේ පසුතැවීම සහ නොසන්සුන් වීම කියන එක. ඊළඟට විචිකිච්ඡාව කියන එක. ඒක සඳහන් කරලා තියෙන්නේ අපේ පින්වත්නි කාන්තාරක යන අතරමං වෙච්ච කෙනෙක් වගේ. අතරමං වෙච්ච කෙනෙකුට යන්න අරමුණක් නැහැ. එයා ඉස්සරහට යනකොට එයා යන්නේ අහම්බෙන් හරි මොන හරි හම්බුණොත් හොඳයි කියලා. ක්ෂේම භූමියක් හම්බුණොත්. එයාට කිසි විශ්වාසකින් නෙවෙයි යන්නේ. හැබැයි අතරමං වෙන්නේ නැතුව යන අය දන්නවා තව මෙච්චර දුරක් ගියාම මේ වගේ වම් පැත්තට මෙච්චරක් ගියාම දකුණු පැත්තට මෙච්චරක් ගියාම නැත්තම් ඒ පැතිවලට ඒ දුරදි හැරිලා ගියාම මේ වගේ ක්ෂේම භූමියකට යන්න පුළුවන් කියලා ස්ථීරව දන්න අය වේගයෙන් විශ්වාසයෙන් ලොකු කැමැත්තකින් ඒ ක්ෂේම භූමිය තියෙන පැත්තට යනවා බය නැතුව. නමුත් දන්නේ නැතුව අතරමං වෙලා යන අය අදවත් කොයි පැත්තේ හරි අහම්බයකින් හරි හම්බේ දන්නේ කියලා විශ්වාසයක් නැතුව යනවා. ඒ ගමන් දෙක ලොකු වෙනසක් තියෙන ගමන් දෙක. ඉතින් අන්න ඒ වගේ තමයි අපි මේ යන ගමන ධර්මය තුළින් ලබාගත හැකි යහපත තමන්ට ලබාගත හැකි අති විශාල වූ තත්ත්වය අපේ පින්වත්නි අපි ඉතාම දැඩිව තේරුම් ගත යුතු දෙයක්මයි. ඒ මොකක්ද මේ විචිකිච්ඡාව කියලා කියන මේ සැකය අයින් වෙච්ච ගමන් අපි ධර්මයේ පැත්තට මහා වේගයෙන් නැඹුරු වෙනවා. හරිද? නැඹුරු වෙනවා. මොකද ක්ෂේම භූමිය තියෙනවා කියලා දැනගත්තාම මේ පැත්තේ ස්ථීරවම. ඉතින් ඒක තමයි හිතට ඇති වෙන විශාල සතුටක් තියෙන තැනක් තව තියෙනවා කියලා දැනගත්තාම ඒ ගැන සැකයක් නැති වුණාම. ඉතින් මෙන්න මේ විදිහට මේ නීවරණ ධර්මයන් යටපත් වෙනකොට ණය බරකින් නිදහස් වුණා වගේ, ලෙඩක් තිබිලා හොඳ වුණා වගේ, හිරේ විලංගු ඉඳලා නිදහස් වුණා වගේ, ඒ වගේම අර හැම වෙලාවකම මෙහෙකාරකමකට අහු වෙලා හිටිය කෙනෙක් ඒ මෙහෙකාරකමෙන් අත මිදුණා වගේ කාන්තාරේ යන කෙනෙකුට ෂේම් භූමියක් ලැබුණා වගේ අන්න ඒ වගේ ප්‍රීතියක් මේ හිතේ උපදිනවා. අන්න ඒ උපදින සැහැල්ලුව, ඒ උපදින විවේකය නිසා උපදින ප්‍රීතිය අත්විඳින්න පුළුවන් වෙනවා. අන්න එතන තමයි අර වෙනත් විකල්ප ප්‍රීතියක් කියලා කියන්නේ ඔන්න ඕක. විකල්ප සතුටක්. සාමාන්‍ය පුද්ගලයා දුක් නැති කර ගැනීමේ උත්සාහයක, එතකොට දුකත් නැති සැපත් නැති තැනක ඉන්නව නම් සතුට හෙවීමේ උත්සාහයක, ඊළඟට සතුටෙන් ඉන්නවා නම් ඒ සතුට නැති වෙන්නේ නැති වෙන්න තබා ගැනීමේ ලොකු උත්සාහයක ඉන්නවා. බැරි වෙලාවක සතුට නැතුනොත් ලොකු උත්සාහයක් ගන්නවා ආය සතුට හදාගන්න. එතකොට ආයසරයක් අර දුකටපත් වෙච්ච තැනින් නිදහස් වෙලා සතුට හොයාගෙන යන වෙලාවේ මෙන්න මැදින් පහළ වෙන විකල්පයක් තියෙනවා. අදුක්ඛ අසුඛ වේදනාත් එක්ක පහළ වෙන මේ විකල්පය තුළ උපදින, ඒ කියන්නේ වෙනත් ආකාරයක අර අපි කිව්ව විදිහට මානසික ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීම නිමිති කොටගෙන මොකද වෙන්නේ, මෙයාට වෙනත් විකල්ප සතුටක් අත්විඳින්න හම්බ වෙනවා, වෙන පාරක් කැපෙනවා, වෙන සතුට වෙන ක්‍රමවේදයක් හම්බ වෙනවා. ඒ ක්‍රමවේදය හරි අපූරු ක්‍රමවේදයක් වෙනදා වගේ කාමචන්ද ව්‍යාපාදාදිය වැඩි වෙන්නේ නැහැ. අනිත් අයත් එක තරහ යන එකක් නෙවෙයි ඒක. ඒක සුවදායක තත්ත්වයක්. මෙන්න මේ සතුට කියන තැනට අපිපත් වුණොත් ඒක කලබලකාරී එකක්, දුක් ඇති වෙන එකක් නෙවෙයි. ඒක නිරාමිස සතුටක්, ඒකට නෙක්ඛම්ම නිසිත සෝමනස්සය කියලා කියන්නේ. ඉතින් මේ විවේකය නිසා ඇතිවන්නා වූ මේ සතුට අත්විඳ කෙනෙකුට අපේ පින්වත්නි පැහැදිලිවම හිත ඒ පාර හොයාගෙන තියෙන දැන්.
ඒ සංඥාව හදාගෙන තියෙන්නේ. හිතට මහා පුදුම විසඳුමක් තියෙනවා. වෙනදට විසඳුමක් නැති හිතට විසඳුමක් තියෙනවා. අන්න ඒ විසඳුම පුදුම විදිහට හිතට ප්‍රීතිය උපදවනවා. එන්නේ ඒ ප්‍රීතිය තමයි නැවත 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 උපද්දවා ගන්නට හිත උත්සාහ කරන්නේ. අර ඒකාග්‍ර හැඟීම කැඩෙන්න දෙන්නේ නැතුව තියාගන්න දවසට එක සැරයක්වත් ඒක අත්විඳින්න උත්සාහ කරනවා පින්වත්නි. දැන් අපි හිතමුකෝ තමන් කැමති මොනවා හරි රූපවාහිනී බලන කතාවක් වෙන දවසකට එක සැරයක් හරි ඒක බැලුවේ නැත්තම් නිකන් අමාරුයි වගේ දැනෙනවා සමහර අයට. ඒ කියන්නේ කියනවා මේක කොහොම හරි බලන්න මම කොහොම හරි මේක බලන්න ඕනි කියලා. එතකොට ඒ වගේ පුරුදු වෙච්ච දේවල් තියෙනවා. ඊට වැඩිය ගොඩාක් කැමති ගොඩාක් ලස්සන අපි හිතමුකෝ කෙනෙකුට ගෙදරින් අවසර දීලා තියෙන පාඩම් කරන්න ළමයෙකුට කියලා හරි. ඔයාලට කොයි හරි තැනක එක පෑ භාගයක් විතර බලන්න දෙනවා රූපවාහිනිය කතාවක් බලන්න දෙනවා කියලා. ඉතින් යා බල බල ඉන්න කතාව ඉන්න බලා බලා ඉන්නකොට අහම්බෙන් වෙන කතාවක් හම්බ වෙන ඊට වැඩිය ගොඩක් රසවත් ගොඩක් හොඳ එකක්. ඊට පස්සේ යාගේ හිත යන්නේ එතෙන්ට වැඩිම හොඳ එකට. හරිද? අන්න ඒ වගේ තමයි දවසකට එක් වතාවක් මේ කියන මේ නිරාමිස සතුට විඳින්න කවුරු හරි පුරුදු වුණොත් යම් හේකින් ඒක නොවිඳ බැරි වෙනවා දවසකට කීප වතාවක්. හරිද? හිත එහි ඇලෙන්නේ. ඒක බොහොම අපූර්ව විවේක සහගත තැනක්. එවැනි මානසික විවේකයක් ලබා දුන්න ගමන් අපේ මේ හිතට අපේ පින්වත්නි ඒකත් එක්ක කායික නිරෝගී භාවය එහෙම හොඳට ඇති වෙනවා. මොකද අපි දන්නවා හොඳටම තරහා තදින් තියෙන කාලේට අසනීප වැඩි කියලා. මානසික පීඩන තියෙනවා නම් ඔය බෝනෝන රෝග තියෙන දිය වැඩියා වගේ තියෙන අයට ඒ වෛද්‍යවරු කියනවා මනස සැහැල්ලුවෙන් තියාගන්න කොහොම හරි කියලා. නැත්තම් ඒ මනස ඍජුව බලපානවා මේ අසනීප වලට. එතකොට අර වගේ අධික ප්‍රීතියක් එක දිගට විඳින තත්වයකට පත් වෙච්ච කෙනාගේ මේ තියෙන ඌ බොහෝ රෝගී තත්වයන් කායික රෝගී තත්වයන් ගොඩාක් අඩු වෙලා යනවා පින්නත්. ඒක හරිම හරිම පුදුම කාරණාවක්. ජීවිතයේ ඇති කරගන්න වටිනම ඉතා වටිනම අවස්ථාවක් ඔය කියන මානසික විවේකයේ පින්නත්නි. හිතට විසඳුමක් හිතට විසඳුමක් කියලා කියන ලෝකයේ තියෙන ගැටලුවලදී විසඳුම් කියලා හොයන්නේ අර මං කලින් කිව්වා වගේ දුක් නැති කර ගැනීම. දුක් නැති කරගන්න බැරි වුණොත් ප්‍රශ්නයක්. ඊළඟට සැප සතුට ඇති කර ගැනීම ඒවා ඇති කරගන්න බැරි වුණොත් ප්‍රශ්නයක්. ලැබිච්ච සැප සතුට රඳවා ගැනීම ඒවා රඳවා ගන්න බැරි වුණොත් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්න වලින් හැම වෙලෙම පීඩිතව ඉන්න හිතට අපූර්ව ඉලක්කයක් ලැබෙනවා. අපූර්ව විසඳුමක් තමන්ට දැනෙන මේ ජීවිතේ විසඳුමක් තියෙන බව තේරෙනවා. අන්න ඒ විසඳුම නැති නිසාවෙන් තමයි කුමන හෝ විසඳුමක් නැති වෙලා අර මං කලින් කිව්ව ක්‍රියාකාරකම්ම කර කර ඉන්නකොට දුක් නැති කරගන්න බැරි වෙන තත්වයකට පත් වෙන සමහර ප්‍රශ්න එනවා. සමහරට බොහෝම ප්‍රිය උදවියගෙන් වෙන්වීම කියන එක. හරිද? ප්‍රිය උදවියගෙන් වෙන්වීම කියන එක ඉතාම දරුණු තත්ත්වයක්. එහෙම ඉතාම දරුණු දුක් වේදනා ඇති වෙන්නේ ප්‍රියභාවය නිසා. අන්න ඒක හොඳින් කල්පනා කරලා බලන්න. හිතා හොඳින් කල්පනා කරලා බලන්න ජීවිතයේ ගෙවිය යුතු ඉතාමත්ම දරුණු පීඩිත තත්ත්වයන් තමයි ඒ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ප්‍රියභාවය කියන එක අයින් කරගන්න අර කියන ඒ ප්‍රියභාවය කියලා කියන්නේ ඒවයින් සතුට ඇති වෙන හින්දානේ වෙනත් මේ සතුටක ක්‍රමවේදයක් සකස් කරගත්තාම හදිස්සියේ ප්‍රියංගෙන් වුණත් අප්‍රියන් හා එක්ුණත් තමන්ට සුවසේ ඉන්න වෙලාවක් තියෙනවා. නැත්තම් හිතට විවේකයක් නැහැ. ඒ හිතට විවේකයක් නැති නිසා අර වෙනත් ක්‍රමවේදයක් නැති නිසා අනුන් මත රඳාපවතින සතුටක් මත රඳා පැවැත්තිලා තියෙන නිසා වෙන්ම හැමදාම වෙන්නේ අපේ පින්නත්නේ ඒ සතුට නැවත ලබා ගන්නට නොහැකි වේදෝ කියන බයෙන් සහ ඒක ලබා ගන්නට නොහැකි වෙන තත්ත්වයක් උදා වුණහම අන්න ඒ හිරවීම අතිමහත් වූ ගැටලුවක් උදා කරනවා. අන්න ඒ හිරවීම තමන්ගේ ජීවිතය පවා නැති වෙන්න හැම වෙලාවකම
උත්සාහ ගන්නේ බොහෝ දෙනෙක් ඒ ප්‍රශ්නවලදී Tamanට කොයි පැත්තෙන්වත් විසඳුමක් නැති වෙනකොට කොයි පැත්තෙන්වත් විසඳුමක් නැති වෙනකොට තමයි ජීවිතය ගැන අනවශ්‍ය තීරණ ගන්න. ඉතින් ඒ විසඳුමක් නැති වෙන්නේ පංච උපාදානස්කන්ධයත් එක්ක විතරක්ම ඉන්න අය. එහෙම නැති අයට ඉතා පැහැදිලි විසඳුමක් තියෙනවා මේ ලෝකේ. හරිද? එහෙම නැති අයට මේ ලෝකේ ඉතා පැහැදිලි විසඳුමක් තියෙනවා. ඒ මොකද්ද? පංච උපාදානස්කන්ධය නැතුව සතුට වෙන්න පුළුවන් අධික සතුටක් ලබන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. එතන ගිහිල්ලා ජීවිතයේ ප්‍රශ්න එනකොට රැඳිලා ඉන්න පුළුවන්. එවැනි තැනක් පුරුදු කරගත්ත කෙනෙකුට පින්වත්නි හරි පහසු ජීවිතයක් තියෙනවා. එවැනි මානසිකත්වයක් පුරුදු කරගත්ත කෙනෙකුට පහසු ජීවිතයක් තියෙනයි දන්නවද? ඒකත් එක්ක යාගේ සාමාන්‍ය ජීවිතෙත් හිත විසිරෙන්නේ නැහැ. නායකයෙක් ඇත්තටම මේ වගේ තත්ත්වයන් පුරුදු පුහුණු කරන්න ඕනේ. නායකයෙක් හැම වෙලේම මේ වගේ තත්ත්වයන් පුරුදු පුහුණු කරන්න ඕනි පින්වත්නි. ඒක ඒ තැනත්තාගේ තිබෙන අති මහත් වූ දක්ෂතාවයක්. ඒ මොකද එහෙම වුණොත් එහෙම තීව්‍රව ඉතා තීව්‍රව තමන්ගේ අරමුණු වලට යන්න පුළුවන්කම තියෙනවා. හැම වෙලාවකම වගේ තමන්ගේ අරමුණු වලට යන්න පුළුවන්කම තියෙනවා පින්වත්නි, කිසි ගැටලුවක් නැතුව. ඇයි බාහිරින් එන බාධා කියන ඒවා ඉතාමත්ම අඩුයි. ඒක හින්දා විවේකය ලැබමින් සිත සුවදායක තත්ත්වයක තබා ගනිමින් අනිත් අය මත රඳා පවතින්නේ නැතුව තීන මිද්දේ වගේ දේවල් වලින් පීඩාවටපත් වෙන්නේ නැතුව හිත බොහොම සුවසේ සංසුන්ව තබාගෙන යම් කිසි ලෞකික ජීවිතයක කරන සාර්ථකත්වය සඳහා කරන යම් කිසි වැඩක යෙදෙනකොට අන් අය වගේ නෙවෙයි ඉතාමත්ම වේගවත් සහ තැනට සුදුසු නොවනින් යුක්ත මුලාවටපත් වෙන්නේ නැති අපූර්ව චරිතයක් නිර්මාණය වෙනවා. එවැනි චරිතය ඉතින් මං හැමදාම කියන පෞරුෂත්වයෙන් යුක්ත චරිත, එවැනි චරිත අභිමානයෙන් යුක්ත චරිත. ඒ මොකද අන් අය මත රඳා පවතින්නේ නැහැ. අභිමානවත් පෞරුෂයක්, ඒ කියන්නේ එහෙම කියන්නේ අර අපේ ජීවිතයේ නොයෙකුත් චරිත ලක්ෂණ වලට අනුව තමයි අන් අයට තේරෙන්නේ අපේ පෞරුෂය කියන්නේ මොකද්ද කියලා, අපි කරන කියන වැඩවලි. එතකොට ඒ පෞරුෂය අභිමානවත් වෙන්න නම් අන් අය මත රඳා නොපවතින නිවැරදිව ඕන අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් චරිත ලක්ෂණ පහළ වෙන්න ඕනේ. ඒවා කරගන්න බෑ හිත එකඟ නැත්තම්. හිත එකඟ, හිතට විවේකයේ තියෙන මිනිස්සු ඕනම අභියෝගයකට යන්න අවශ්‍ය කරන හොඳ මානසික තත්ත්වයක් තියෙන අය. ඒවා ඉතින් අත්දැකලා මොකද කරන්න ඕනේ, මේවැනි තත්ත්වයන් මේ ලෝකේ තියෙනවා කියලා පොඩියට හරි චිත්ත සමාධියක් පුරුදු පුහුණු කරන්න ඕනේ. විශේෂයෙන් ජයමග නියමුවෙක් නම් චිත්ත සමාධියක් පුහුණු කරන කෙනෙක් වෙන්න ඕනේ. තමන් තනියම මේ පුහුණු වීම කරගෙන යන්න අපිට ඕන වෙලාවක එකතු වෙන්න පුළුවන්. හැබැයි මේ පුහුණු වීම කරන්නට අමාරුයි. ඒක නිසා වෙන්ම අපි දැඩි ප්‍රයත්නයක් යොදමු තනියම කරගෙන යන මේ ප්‍රබල වැඩපිළිවෙල තමන් තුළින් ශක්තිමත් වෙවි, ශක්තිමත් වෙවි කටයුතු කරන්න ජීවිතය ගොඩාක් සාර්ථක කරගන්න පුළුවන් වේවි. නිදහස් වෙන්න පුළුවන් වේවි නොයෙකුත් දේවල් වලින්. සතුට කියන එක තමන් තුළින් උත්පාදනය කරගන්න, උපදවා ගන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ අනුන් මත රඳාපවතින්න ඕනේ නැහැ කියන එකයි. අනුන් මත රඳාපවතින්න ඕනේ නැති සතුටක් භුක්ති විඳිමින් කටයුතු කරනවා නම් ජීවිතය කොච්චර නිදහස්ද කියලා බලන්න. ඉතින් එහෙම තත්ත්වයක් ඇති කර ගැනීමෙන් තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරේ මේ සත්වයා දුක් නැතුව වාසය කරන අවස්ථාවක් කියලා. ඔන්න ඔයනි තත්ත්වය. එතකම්ම දුක් විඳිනවා කියලා. ඒකින්ද දුකෙන් අත මිදලා විවේකී මනසක් ඇති කරගෙන ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගැනීම සඳහා තමන් අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්න, ඒ සඳහා ශක්තිය, ධෛර්යය, වීරය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව හැම දිනාටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි,
අද මේ ධර්ම දේශනාව නිවසේ ඉඳලා ශ්‍රවණය කරන්නට මේ පින්වන්තයාට අවස්ථාව ලැබෙන්නේ ජයමගුරුපහණි කාර්ය මණ්ඩලයේ අපේ පින්වන්ත දරුවන්ගේ සත්ක්‍රියාවන් වගේම කල්‍යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන අපේ පින්වන්ත පිරිසගේ ඒ බැතිපර දායකත්වයන් නිසාවෙන්. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඒ හැම දිනාම වෙනුවෙන් කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා, සියලු යහපත් අධිෂ්ඨාන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. යම් දුකක් කරදරයක් වඩ තිබේ නම් ඒ සියලු දේ වහ වහා දුරු වේවා. කායික මානසික සුවය නිබඳව නිරතුරුව ලැබේවා. ඒ වගේම ඒ හැම දිනාටම සසර වසන තාක්කල් කොයි කවරදාක්වත් පාප මිත්‍ර ඇසුරකටපත් නොවේවා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම නිබඳව නිරතුරුව ලැබෙන්නට මේ කල්‍යාණ මිත්‍ර දානය හේතු වේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ කල්‍යාණ මිත්‍ර දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන අපේ පින්වත්නි චින්තා විමලරත්න මහත්මියගේ ස්වයං පුරුෂය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් කියලා. චින්තා විමලරත්න මහත්මියගේ ස්වයං පුරුෂය ඇතුළු පවුලේ සියලු දෙනා අද දින ජන්මදිනය සමරන චින්තා විමලරත්න මහත්මියට ඉක්මන් භවයක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. දේශකයන් වහන්සේ ඇතුළු නිර්මල බුදු දහම දේශනා කරන මහා සංඝරත්නයටත් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන් අවබෝධය සඳහාම වේවා. කල්‍යාණමිත සේවනය නිර්මල බුද්ධ ධර්මය ඇසීමට ලැබේවා. චින්තා මහත්මියගේ ප්‍රාර්ථනාවයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් එතුමියට අපි විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා. යහපත් උපන්දිනයක් වේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ දීර්ඝායුෂ වේවා. උතුම් ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම තව බොහෝ කාලයක් තමන්ගේ මේ පින්වන්ත පිරිස් එක්ක ඒක රාස වේලා කටයුතු කරමින් ජීවිතය යහපත් කරගන්නට සසර සුවපත් කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එම මහත්මියගේ ස්වාම පුරුෂය ඇතුළු පවුලේ සියලු දෙනා ඒ වගේම සුජීවත්ව වාසය කරන හැම දෙනාටම දුක් නිරෝගී චිරජීවනය ලැබේවා. කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. විශේෂයෙන් මේ ව්‍යසන කාර්ය කාලයේදී හැම දෙනාටම කිසිදු අනතුරකටපත් නොවන්නට හේතු සකස් වේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එම පවුලේ සියලු දෙනා වෙනුවෙන් මිය පරලෝකියාව සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. එයත් අන්ත සුගතියෙන් සුගතියටපත් වේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහාම මේ උතුම් පින්කම හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව subscribe කර සීනුව ලකුණ click කරන්න.